නාගනන්ද චන්දට ඉදිරිපත් වුණා නම් කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂට ඔය විදිහට බහුතරයක් ගන්න ලැබෙන්නේ නැහැ. හා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැන් අලුතෙන්ම ජනාධිපති කියන්නේ මැතිවරණ කොමසමේ එක කොමසාරිස්වරයෙක් හූල් ප්‍රොෆෙසර් හූල්ගේ ස්ටේට්මන්ට් එක මේක ඉතා වැදගත්. ජනාධිපතිවරණයට මම දන්නවා හුඟක් අය ඇත්තටම ඇඬුවා. විදේශවල ශ්‍රී ලාංකික බලවත්සේ කම්පාවටපත් වුණා. ආයුබෝවන්. ඔය දැන් අලුතෙන්ම දැන් මේ අවස්ථාවේ ජනතාව අතර ලොකු ආන්දෝලනයකට පත් වෙච්ච කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අර සෝෆා ගිවිසුම අසං කරනවද රජය, MCC agreement එකට මොකද වෙන්නේ, බිල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් BMW නඩුව, ඊට අමතරව පත් කරපු අමාත්‍ය මණ්ඩලය හා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැන් අලුතෙන්ම ජනාධිපති කියන්නේ මැතිවරණ කොමසමේ එක කොමසාරිස්වරයෙක් හූල් ප්‍රොෆෙසර් හූල්ගේ ස්ටේට්මන්ට් එක මේක ඉතා වැදගත්. මේව සම්බන්ධයෙන් තමයි දැන් මේ දවස්වල විශේෂයෙන් කටයුතු කරමින් පවතින්නේ. ජනාධිපතිවරණයට මම දන්නවා හුඟක් අය ඇත්තටම ඇඬුවා. විදේශවල ශ්‍රී ලාංකික බලවත්සේ කම්පාවටපත් වුණා. ඒකට හුඟ දෙනෙක් තවම මං හිතන්නේ මහජනයක් බහුතරයක් අර දැන් NPM එක JVP එක දැන් මඩ ගගහ යනම සල්ලි එකතු කළා. අන්තිමට මම දැක්කා ඒක අමාත්‍යවරයෙක් තුන රටිනුත් පැන්නා බිලියන 13ක් අරගෙන කියලා. මම බහුතරයක් මහජනතාවට මේ මොවුන් දෙන්න හදන චිත්‍රය මවන්න හදන චිත්‍රය නාගානන්ද මේ විදිහට මැතිවරණයක් කරන්න සඳහා ඉදිරිපත් වීම සඳහා සල්ලි එකතු කළා. ඔහු මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ කියන එක. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේ තත්ත්වයට වග කියන්න ඕන ඔය 100%ට බැහැලා ඇප නැති කරගත්ත ජවිපෙයයි NPM එකයි මේකට ඍජුවම වග කියන්න ඕනි ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි වනසේ ඒ අර ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම්වරයාව ඩැහැගෙන ඒක වළක්වපු ගැන. හැබැයි ඔහු ඔබ දකි තව දින කීපයකින් ඔහුට විරුද්ධව නඩි පවරනවා. මොකද ඒක බරපතල වංචාවක්, සාපරාදී වංචාවක්. ඒක නිසා ඔහුට ඒ සම්බන්ධව නඩු පවරනකොට ඒ නඩුවේ කරුණු කාරණා ඔක්කොම දැක්කම රටේ මහජනතාව තේරුම් ගනි මොන අපරාධයක්ද මේ කරලා තියෙන්නේ කියලා. ඔහු මේ අනිත් දෙපාර්ශ්වයේ ඇත්තටම බය වුණා ජවිපේ ඔවුන්ට යන එන මන් නැති වෙයි කියලා. ඇත්තටම මේක වෙනවා එහෙම වුණා නම්. ජවිපේ හා NPM එක බය වුණා ඒ රැස්වෙච්ච ජන රැල්ල. මට මතකයි දෙරණ වැඩසටහනකදී කිව්වා ඒ අවස්ථාව වෙනකොට 125,000කට වැඩි ජන රැල්ල මෙහෙම නැගලා ආවා කියලා. ඒක තමයි නාගන්දි කිව්වේ මේක සුනාමියක් දක්වා මර්ධනය වෙයි කියලා. අන්නේ බයට තමයි මොවුන් මේ අපරාධය කළේ. නමුත් මේ මහජනතාවට මම කියන්න ඕන රටේ සාමාන්‍ය මහජනතාවට ඔබ නාගන්ද කෙරෙහි තිබූ විශ්වාසයේ අංශු මාත්‍රයක්වත් ඔහු පළුදු කරන්නේ නැහැ. මේක තමයි රටේ මහජනතා ලංකාවේ හා විදේශයේ ඔක්කොම මේ සම්බන්ධයෙන් බලවත්සේ කම්පාවට පත් වුණා. නමුත් ඒක නාගානන්දට ඔහුට වැළක්වන්න පුළුවන් දෙයක් නොවේ. පැහැදිලිවම පහුගිය මැතිවරණයේදී නාගානන්ද අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වුණා නම් ඔහු වෙන්නේ වැඩපිළිවෙලක් අරගෙන විසඳුමක් අරගෙන වසර 71 මේ රට විනාශ කරපු අයට ඒක කිසිසේත්ම නැවත මේ ලංකාවේ කරන්න බැරි පැහැදිලි විසඳුමක් අරගෙන ආවේ. ඒ බලක්වන් නොවැලකුවා නම් මැතිවරණයට ඉදිරිපුවා නම් ඡන්ද ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද ඒ අවස්ථාව වෙනකොට මූණ ඇත්තට මේක තමයි මේ විකල්පයේ කට්ටිය බය වුණේ ඔවුන්ට යන්නේ නම් නැති වෙයි කියලා. ඡන්ද ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒක තමයි සජිත් ප්‍රේමදාස වරින් වර පුන පුනා කිව්වේ ඔහුට සහයෝගය දෙන්න කියලා. ඔහු දන්නවා ඒ තිබිච්ච ඒ අවස්ථාවේදී රටේ කොච්චර මේ අවදි වෙලා හිටියද මේ 225 නිර පහරින්න ඕන කියලා ස්ථාවරේ. ඒක කරන්න ගියාම ඒක වැළැක්වේ ඒක රටට කරපු බරපතල අපරාධයක්. මේ NPM සංවිධානය සහ ජවිපේ මොවුන් අපේක්ෂා කළා නාගලන්දගේ නාම යෝජනා දීම කෙසේ හෝ වළක්වාම මේ ඡන්ද ටික ඔවුන් වටා රොක්වේ කියලා. නමුත් ඒකට ඔවුන්ට හොඳ දඬුවමක් දුන්නා රටේ මහජනතාව. ඡන්ද ආපහු මට කතා කරලා කිව්ව අපිට කරන්න දෙයක් නැති නිසා අපි පොහොට්ටුවට දුන්නා කියලා. කරන්න දෙයක් නැහැ. හැබැයි සාධාරණ නිදහස් මැතිවරණයක් පාත් වුණා නම්
නාගනන්ද චන්දට ඉදිරිපත් වුණා නම් කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂට ඔය විදිහට බහුතරයක් ගන්න ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දෙවන මනාපයක් ගන්නට සිද්ධ වෙනවා. ඒකට කවුරුවත් නෙමේ වග කියන්න ඕන මේ විකල්ප සංවිධානයේ හිටපු කට්ටිය. ඒ කට්ටියට එතනදී අප රාජසන්තකුණාට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒකේ විදිහටම වෙන විදිහට වැඩේ වෙයි. මොකද රටේ මහ ජනතාව අපේක්ෂා කරන්නේ එහෙම දෙයක් නෙමේ, පැහැදිලි විසඳුමක්. ජනමතය පිළි අරගන්නා නායකයෙක්, ජනතාවගේ පරමාධිකාරී බලය පිළි අරගෙන රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ඉදිරිපත් වෙච්ච නායකත්වයක් තමයි රටේ මහ ජනතාව අපේක්ෂා කළේ. ඉතින් ඉදිරිපත් වුණා නම් පැහැදිලිවම ඡන්ද ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. සියයට සියක් විශ්වාසයි ජනතාව දැනුත් ඡන්ද ප්‍රතිපලෙන් පස්සේ දැන් මේ ඊයේ පෙරේදා වෙච්ච මේ ඩිවලොප්මන්ට්ස් එක තියෙන දැන් වෙන වෙනස් වීම සමග හැම ලෝකේ හැම තැනම දැන් කතා කරලාගෙන කෙසේ හෝ ඔබ මේ මැතිවරණයේදී ඉදිරිපත් වෙන්න ඕන කියන ඒකට මම දන්නේ අනුරු කුමාර දේශනායක කොයි දිස්ත්‍රික්කයෙන්ද ඉදිරිපත් වුණේ කියලා. මම ඔහුට අභියෝග කරනවා නාගනන්දත් එක්ක එකම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන්න. ඔබට දැඩි අභියෝගයක් එල්ල කරනවා. මම දන්නේ ඔබේ ඇපේ බේරේද කියලා. හැබැයි ඔබට වැඩිය කොහෙත්ම නාගනන්දේ. මොකද ඔබේ කරපු බරපතල අපරාධයකින් එක රටට හෙලි කරලා මේ රටේ මහ ජනතාව පැහැදිලි නිර්ව්‍යාජ විකල්පයක් වටා එකතු කරන්න නාගනන්ද ක්‍රියා කරනවා. මොකද ඒක කියන්න ඕන මහ ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රධාන පක්ෂ දෙක බරපතල අපරාධයන් යෙදෙනකොට තුන්වන බලවේගයක් හැටියට ඉන්න ඕන ඒ පක්ෂ දෙක කරන වැරදි රටේ මහ ජනතාවට නිර්ව්‍යාජව ඇවිල්ලා ඉදිරිපත් කළා ඒක හෙලි කරන්න මිසක් ඔවුන්ගේ කකුල් ලෙව කන්න සපතුල් ලෙව කන්න නෙවෙයි. ජවිපයන් නිතෙන්ට පත් වෙච්ච නිසා තමයි ඒ වගේ දැඩි දඬුවමකට උන්ට මුහුණ දෙන්න සිද්ධ වුනේ. ජනාධිපති මැතිවරණයට 13,100,000 මගේ හම්බ වුණා. ඒ මුදල් සම්පූර්ණ මුදල් වලින් 90%කට වැඩිය ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්විස්සර්ලන්තය, ඇමරිකාව මේ වගේ රටවල් වලින් තමයි මේ සල්ලි ඔක්කොම වගේ දුන්නේ. ශ්‍රී ලාංකිකයෝ ඉතාම තල්පයි. ඔවුන් මොකද ඔවුන්ට එහෙම දෙන්න නැහැ. ඔවුන් මේ රුපියල් 1000 5000 දෙනකොට 5000 10000 දෙනකොට ඔවුන් ලක්ෂ ගණනින් ආදාර කළා විදේශවලින් ශ්‍රී ලාංකිකයෝ. මොකද ඔවුන් දන්නවා ඒ රටවල් ඉඳලා ඉන්න අය නීතියේ ආධිපත්‍යයේ තියෙන වැදගත්කම. හැබැයි නගරදී මුදල් වලට සම්පූර්ණ දැන් ඔය ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා මැතිවරණ කොමසමිය කොමසාරිස්වරේ කූල් මහත්මයා ප්‍රොෆෙසර් හූල්. ඔහු දුන්න මැතිවරණ නීතියට අලුතෙන්ම ගෙන ආපු සංශෝධනය. ඒ සංශෝධනයේ ප්‍රකාර මේ මැතිවරණය සඳහා මුදල් ආධාර එකතු කරපු අය ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂක සමහරට එක දැන්වීමට මිලියන 10 වීදම් කළා. ඔහු හඳුන්වා දෙනකොට මිලියන 80ක් 100ක් වීදම් කළා. අපි අවුරුදු දෙකක් මුළුල්ලේ රට පුරා මහ ජනතාවට මේ ක්‍රමවේදේ වෙනස් කරන්න නව ජන සම්මත ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න ඒ ගෙනාපු වැඩපිළිවෙල ඒ මුද්‍රණය කරපු අති විශාල ප්‍රමාණය රට පුරා ලංකාව පුරා ඒ ඔක්කොටම තමයි 13 මිලියන අපි වියදම් කළේ. ඉතින් මේ දේ පැහැදිලිව කියන්න ඕනේ ඒ මුදල් වලට නීතියේ අලුත් නීතිය කියන්නේ මැතිවරණය අවසන් වී සති 10ක් ඇතුළත ඒ දේශපාලන පක්ෂයේ විසින් විගණනය කරන ලද හා බැංකු වාර්තා සමග මැතිවරණ කොමසමට දෙන්න ඕනේ ඉලෙක්ෂන් ෆන්ඩ් එක. ඒ කියන්නේ මැතිවරණය සඳහා ආධාරකපු සම්පූර්ණ මුදල් පිළිබඳ වග කියන්න ඕන. ඒක මැතිවරණ කොමිසම සති 10ක් ඇතුළත ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දාන්න ඕනේ. නාගනන්ද ඔහුගේ වගකීම 100%ක් මිෂ්ඨ කළා. දැන් ඒක ඔබටත් මැතිවරණ කොමසාරිස්වරයාට ඔබ ඉල්ලුවොත් ඔබට ලබා ගන්න පුළුවන් එහි සහතික පිටපතක්. නාගනන්දේ ව්‍යාපාරේ මම ඔබට නැවත සපත කරනවා. සත පහක දෙයක් වංචා කළා නෑ. කිසි කෙනෙක් නැහැ ඔවුන් අදටත් කියන්නේ ඔබ කෙසේ වෙන්න ඕන අපි ඔබ සමග දිගටම ඉන්නවා. ඔබට ඔය මඩ ගහන්නේ ඔක්කොම NPM එකේ කට්ටියයි JVP එකේ කට්ටියයි පොහොට්ටුවේ කට්ටුවේයි මිසක්
ඔබට අපි ඔබ ඉල්ලලා නෙමෙයි අපි ආධාර දුන්නේ අපේ කැමැත්තෙන් අපි දුන්නේ අපි ඒ ගැන සත පහක්වත් වරි වෙන්නේ නැහැ අපි දන්නවා ඔබට මැතිවරණයට ඉදිරිපත් වීම බලකපු කට්ටිය කවුද ඔවුන් කරපු කුමන්ත්‍රණය මොකද්ද අපි ඒ ගැන සම්පූර්ණව දැනුවත් වෙ ඉන්නේ ඔබ කෙසේ හෝ පාර්ලිමේන්තුවට මැතිවරණයට ඉදිරිපත් වන්න කියන සිහිනය තමයි ඔවුන්ගේ තියෙන්නේ ඒ ඉල්ලීම තමයි තියෙන්නේ ඒ අනුව දැන් දැනුම් දීමක් කරලා තියෙන රටට මේ වැඩපිළිවෙල මේ විදිහටම ගෙනියන්න කැමති අය කුණු කන්නේ නැති අය යමක් මාතෘභූමිය වෙනුවෙන් කරන්න කැමති අය මේකට ඉදිරිපත් වෙන්න කියලා දැන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක තීරණය වන්නේ මේ සමග ඉදිරිපත් වෙන පිරිස අනුව. මොකද මේ දේ කියනවා දැනට තියෙන ඉල්ලීමක් තියෙනවා දැඩි ඉල්ලීමක් තියෙනවා මේකට ඔබ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්න කියලා. ඒක අනිවාර්යයෙන්ම දැන් සාකච්ඡා කරමින් පවතිනවා. මහජනතාව පෙන්වන්න ඕනේ මේ රටේ දැන් ඔබ දැක්කා ගෝඨාභය රාජපක්ෂ මේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වුණාන් පස්සේ පත් කරපු ආමාත්‍ය මණ්ඩලය. ඒගොල්ලන්ගේ නියෝජ ආමාත්‍යවරු රාජ ආමාත්‍යවරු. බරපතල දූෂණ චෝදනා, කුඩු සම්බන්ධ, ඒ කියන්නේ හෙරොයින් සම්බන්ධ චෝදනා, ඒ වගේ බරපතල චූදිතය රැසක් නැවතත් ආවා. රටේ මහජනතාව අවුරුදු 71ක් ගිහිල්ලත් තවම පැහැදිලිව තේරුම් අරන් නැහැ. මොකද්ද විය යුතු වෙනස? අපිට අංගලක්වත් ඉස්සරහට යන්න පුළුවන්ද මේ විදිහට ගිහිල්ලා කියන එක රාජයේ මහජනතාව තේරුම් අරන් ගත්තේ නැති එකට ප්‍රධාන හේතුව තමයි තුන්වන බලවේගයේ වශයෙන් පිනේ සිටින ජනතා විමුක්ති පෙරමුණ ඒ අපේක්ෂා සියල්ලම ජනතාවගේ අපේ ඔක්කොම භංග කළා. ඒක තමයි ඒකට හේතුව. ඒක හරි විදිහට මහජනතාව තේරුම් අරගෙන මේ වගේ නිවැරදිව අවංකවම මාතෘභූමිය ගලවා ගැනීම සඳහා එන පිරිසක් සමග වටා එක්රොක් වෙනවා නම් නාගනන්ද අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙනවා. නෑ විකල්පයක් නැහැ. ඔය විකල්ප කියන වචනේ ඔය කල්පයක්වත් ගිහිල්ලා හරියන වැඩක් නෙවෙයි. ඕක මහා බොරුවක්. ඔය විකල්ප කියන එක මම කුඩු පට්ටම් කරලා දානවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම ජවිපෙට නම් ඔය ජනාධිපතිවරණයේ අප නැති වුණා වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ ඊටත් දැඩි විදිහට ඕන්ට මොකද ඕන් යන්තම් ඇඟ බේරගන්නේ මේ තියෙන මේ ඔය තියෙන මැතිවරණ ක්‍රමය නිසා. නැත්නම් ඔවුන්ට අනිවාර්යෙන් එක මැතිවරණ කොට්ටාසයක්වත් දිනන්න බෑ. එක එක අපේක්ෂකයාට වෙන වෙනම තරඟකොළෝ ජවිපේ අනිවාර්යෙන් පරාදයි. දැන් යන්තම් ඇඟ බේරගන්නේ මේ තියෙන සමානුපාතික නියෝජනයේ හින්දා කීප දෙනෙක්. එයි. නමුත් දැන් ඉන්න නියෝජනයක් නැති වෙන එක නැති වෙනවා කියන එක මම ඔබට කියන්න ඕන. හැබැයි නාගානන්ද නම් මෙතනට ඉදිරිපත් වෙන්නේ පැහැදිලිවම ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා 31 වෙනිදා දක්වා නැවත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ අලුතෙන් ලියාපදිංචි කරනවා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මේ අලුතෙන් පක්ෂයක් ලියාපදිංචි කරනවා. අනිවාර්යයෙන්ම ඔය කිසිම පක්ෂයක් කෙරෙහි විශ්වාසය තියන්න බෑ ලංකාවේ මේ තියෙන කුණු ක්‍රමයේ දූෂණේ හැම තැනම මේක නිකම් පැතිරිලා තියෙන. ඒ කියන්නේ කිසි කෙනෙක් විශ්වාසය තබන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයට පක්ෂයක් ලියාපදිංචි කළා ඉදිරිපත් වෙන අදහස් කරන්න. ඒක එහෙම කරන්න අමාරුයි. මොකද ඡන්ද කොට්ටාස 160ක් තියෙනවා. ඒකට ඉදිරිපත් වෙනවා නම් 160කට ඉදිරිපත් වෙනවා නම් ඒක අතිවිශාල ධනස්කන්ධයක් අවශ්‍යයි කියන එක ඔබට අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. ජනාධිපති මැතිවරණයට ඔය කාපියක්ෂකෙක් වියදම් කළා බිලියන් 1කට වැඩිය. ඒ කියන්නේ මිලියන 1000කට වැඩිය. අනිත් එක්කෙනා පොහොට්ටුවෙන් එහෙමයි. ඒ වගේම අනිත් මොකද්ද හංසයාගෙන් ආපු සජිත් ප්‍රේමදාසත් මිලියන 700ක් 750ක් විතර වියදම් කරන්න ඇති. ඒක අතිශය මුදල් කන්දරාවක් එහෙම වියදම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම මහජනතාවගේ සහයෝගය අවශ්‍යයි. නමුත් මම දන්නවා මේකට විදේශයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ වටා වහාම නැවත එක් වෙනවා කියන එක. ඒක ඒ විදිහට වෙයි. හැබැයි මේකෙදි මම මේ දේ කියන්න ඕන තුන්වන බලවේගය කියන්නේ එක විකල්පයක් කියන එක නාගන්නද පිළිගන්නේ. අනිවාර්යයෙන්ම උන්ට පැහැදිලි විසඳුමක් තියෙන්න ඕනේ. ඒ විසඳුම ඇවිල්ලා මේ රට යන ක්‍රමවේදය සිස්ටම් චේන්ජ් එක අනිවාර්යයෙන්ම ගේන 225ම නිරපාහැරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන කෙනෙක් තමයි මේ මොවුන් අපේක්ෂා කරන්නේ. අන්න ඒක ගේනවා මිසක් ඔය ඉන්න ජවිපේ 4 දෙනත් පාර්ලිමේන්තුවේ පස්ස දොරේ නෑ නෑ 4 දෙනා ඉන්නේ. දෙන්නෙක් ඉන්නේ පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් ඇවිල්ලා හොරෙන් ඇතුළට රිංගපු අය. ඒ 6 දෙනත් ඔය 225ට ඇතුළත්. ඒක තමයි මේ දේ කියන්න ඕනේ. ඉදිරියට එන මැතිවරණයේදී පැහැදිලිවම එන්නේ ඒ වැඩපිළිවෙල අරගෙන
ඔබට දෙනවා මේ රටේ මහ ජනතාවට ඒක දැන් තීරණය කරන්න බෑ ඉදිරිපත් කරන සංඛ්‍යාව අනුව දිස්ත්‍රික් කීපයකට ඉදිරිපත් වෙනවද ලංකාවටම ඉදිරිපත් වෙනවද කියන එක තීරණය වන්නේ මහ ජන සහයෝගය මත හැබැයි මහ ජන සහයෝගය ඒකට හරියට ලැබෙනවා නම් සම්පූර්ණ ලංකාවටම තරඟ කරන්න අදහස් කරනවා එහෙම තියෙනවා නම් පමණයි එවැනි අවස්ථාවකදී නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මාස 3ක් ඇතුළත නැවතත් මේ ජන සම්මත ව්‍යාප්තාව ඔබට අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකදී ඉදිරිපත් කළා මේක රටේ උත්තරීතර නීතිය හැටියට සම්මත කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය රාජ්‍ය නායකයා අධිකරණය ඔබේ ඒ පරමාධිකාරී බලෙන් ගැටගසා මේ කිසි කෙනෙකුට රටේ නීතියේ ආධිපත්‍යයට ඉහළින් යන්න දෙන්නේ නැහැ කියන එක නම් සපත කරන්න ඕනා.